ललि रंदी नित मत सायं गंगा सित सित विलि मत सित सित सितुआं एंदा रह सिंह को दुरा हदवत उदुरा रह सिंह को මේකනේ නංගි ප්‍රින්සිපල් ඕම කිව්වට අපිට බෑනේ අපි කොහමද ක්ලෝත් එකක් ඇඳගෙන පාර යන්නේ මන්නම් කියන්නේ ලයනල් සර් අපේ සර් කිව්ව විදිහට අපි මේ ගැන හිතන්න නැතුවිමු කියලා ඔයාට ඉතින් පුළුවන් හිතන්න නැතුව ඉන්න මට එහෙම බෑනේ මාව මේ මුළු ලංකාවම දන්න ප්‍රොෆෙෂනල් ක්‍රීඩා ගුරුවරයෙක් මම මොකක් ඔව් එයි මන් දන්නේ ප්‍රින්සිපල් සර් කිව්වට පස්සේ නෝගන් ඉතින් කියන්නේ ඔයා මං ගැන දන්නේ නැහැ about me හා ඔව් අයියෝ ඔයා මං ගැන දන්නේම නැහැ ඔන්න ඕකනේ කියන්නේ අයියෝ එහෙම නෙමෙයි යන්නේ මං ඔයා කෝච් කෙනෙක් කියලා දන්නේ නැහැ ඕක තමයි කියන්නේ නංගි ඔයා අප්ඩේට් වෙන්න ඕනේ යංග ජෙනරේෂන් එකට සට 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 ගාලා මේකනේ මම දෙයක් දන්නේ නැත්තම් දන්නේ නැහැ කියලා කියනවා හරි ආ දන්නවද හා මං නැෂනල් ටීම් එකේ කී දෙනෙක්ව දාලා දිනවද කියලා නැන් බොයිස් 14 දෙනෙක්. කොල්ලෝ 14 දෙනෙක්. නෑ. නෑ නෙමෙයි ඔව්. මේ ඒක නෙමෙයි. ඔය දන්නවද දැන් ක්‍රිකට් ටීම් එකේ 11 දෙනෙක් ඉන්නවනේ. ඔව්. ඒ 11 දෙනාගෙන් 9 දෙනෙක්ම මගේ කොල්ලෝ. නෑ. ඔව්. ඕගලන් ඉතින් ඉස්සරින් නම් අපිව හැලුවට ලක් කරානේ. හරි. නිකන් හරි ඩයල් කරලා කෝල් කරලා බලන්නකෝ. ආ ක්‍රිකට් බෝඩ් එකට. ආ ආස්ක බෝඩ් ලයිනර් සඳුන්. ඒගොල්ලන් කියයි සට 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 ගාලා. හරි හරි. ඔයා කිව්ව විදිහටම මං කෝල් කරලා අහන්න. අනිවාර්යෙන් ආල බලන්න කොහොමද කියලා ඒගොල්ලන්ගෙන් දැනගන්න පුළුවන් ලයන සඳුන් කියන්නේ කවුද කියලා excuse me teacher මයික් teacher මේ එදා මෙයාට මේ ලියා ගන්න බැරි වෙලා තියෙනවා කිරිබත් කැට 800ක් නේද කිරිබත් මොකද කිරිබත් excuse me sir මේ කිරිකට් නෙමෙයි කිරිබත් චූටක් මේ teacher 800ක් නේද කිරිබත් කැට මොන කිරිබත්ද මයික් ඇයි ඉවෙන්ට් එකට අපේ උත්සවයට මේකනේ මයික් ඉවෙන්ට් එක නම් පොඩි ප්‍රශ්නයක්. ඇයි මිස් මොකද ප්‍රශ්නේ? මොකද්ද 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 මේ ඉවෙන්ට් එක? හා මේ ආපු ඉඳලා කිරිබත් 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 ගන්න. මොකද ඇයිසේ? අයියෝ ලයනල් සඳුන් සර්. ඔයා පොඩ්ඩක් කටවහගෙන ඉන්නකෝ. මම මේගොල්ලන්ට ඒක පැහැදිලි කරලා කියන්න. මොකද්ද මොකද්ද? මේගොල්ලන් තමයි උත්සවේ කේටරින් එක බාරගත්තේ. ආ ඉතින් ඉතින් කියන්නේ මේගොල්ලන් දැන් අහන්නේ එකට කොච්චර කිරිබත් කැලි ප්‍රමාණයක් යනවද කියලා. මොන උත්සවයක්ද දැන් පේරණානේ මේ වෙලා තියෙන දේ? ඇයි සර් මොකද්ද වෙලා තියෙන්නේ උත්සවේ වෙන්නේ නැද්ද? ඇයි දන්නේ නැද්ද? හා? මේකට දන්නේ නැද්ද? හා? මේ මේ රවි ගැන හැමෝම කතා වෙන විදිහට කොහමද අනේ උත්සවයක් කරන්නේ? මට ඉදුණා මයික ඕක වෙයි කියලා. අයියෝ මගේ සල්ලි. සල්ලි? මොන සල්ලිද ඇයිසේ? හා? කීයක් කරි හොයා ගන්න කියලා. ණය වෙලා අනේ දෙයියනේ මම මේ ඉවෙන්ට් එකට ලෑස්ති වුණේ. මට සල්ලි ටිකක් හොයා ගන්න බැරි වෙයි ටීචර්. අයියෝ මයික් පොඩක් අඬන්න නැතුව ඉඳලා මෙයෝ මේක ඉවරයි කියලාම කිව්වේ නෑනේ ආයි ඉක්මනට පටන් ගන්නවා වැඩේ අනේ ලොකු දෙයක් තීජ පුළුවන් තරම් ඉක්මනට වැඩේ පටන් ගන්න අන්නේ මේ යනවා ඉතින් යන්න අර අපිට ගදලා පේන්න බෑ යන්න ඉස්සර වගේම මෙතනටලා ඉන්නේ සඳුන්ස අචුරුට්ටක් කතිවසලානේ ඉස්සර වගේම මයික් සස මයික් කොලාටිද ඉරිපත් කරලා ගියන මු කාන්දාගෙන බඩගින්නේද කොයි නෑ නෑ වතුර වතුර මයික් මයික් නැගිට හම් බං උත්සවේ ගන්නවා බං නැගිට හම් ලක්කේ ඩක්කාලා බඩගින්නේද කොයි අනේ සර් බොරුවට හරි උත්සවේ ගන්නවා කියන්නේ කොල්ලෝ කොල්ලෝ මේ 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 නෙමෙයි ඇති දැන් මොකද කිව්වේ කට් කරා තමයි රමණී ආ මං ඇත්තමයි කියන්නේ ඔය දෙන්නටම හොඳටම පිස්සු පිස්සු මේ බලන්නකෝ අම්මා මේ තාත්තා කියන කතාව. මෙයා ඉතින් මල්ලිගේ පැත්තනේ. හරි දැන් තාත්තම කියන්නකෝ ටීනගේ වැරද්ද මොකද්ද කියලා? නෑ දරුවෝ නෑ ටීනගේ එහෙම වරදක් නෑ. හැබැයි ටීනගේ එහෙම වරදක් නෑ කියලා මගේ කා එක්කෙල්ලව කසාද බඳින්න ඕනේ නෑ. එච්චරයි මං කියන්නේ. මොකද හේතුව? ඇයි ඒ? පුතා මෙහෙමනේ
ඊට වැඩිය තවත් හොඳ ගෑනු ළමයි ඕන තරම් මේ ලෝකේ ඉන්නවා. ඒක තමයි ඉතින් අපිත් කියන්නේ. අරකිට වැඩිය හොඳ කට්ටිය ඕන තරම් ඉන්නවා තව. රමණි එහෙම කියන්න බෑනේ. ඈ ඕගොල්ලෝ හොඳ නෑ කිව්වයි කියලා මේ මේ ඒ ළමයා හොඳ නැති ළමයෙක් වෙන්න බෑනේ. දැන් තාත්තා කියන්නේ ඒ ගර්ල් මැච් වෙනවා මල්ලිට. මල්ලිට හොඳ නම් හොඳයි. ඒක මාර කතාවක් නේ තාත්තා. බලන්නකෝ අම තාත්තා කියන කතා. අනේ මන්ද දිලාන ඔයා නම් රමණි මම හිතන්නේ කොල්ලගේ සතුට. හරි. ඒ උනාට ඕගොල්ලෝ හිතන්නේ ඕගොල්ලන්ගේ උද්දච්චකමයි මහන්තත්තකමයි ඕගොල්ලන්ගේ සතුටයි. අනේ ඒතරයි වෙනස තියෙන්නේ. ඔව් ඉතින් අපිත් ඒ පවුලේ නේ නේද? එහෙමයි කියලා ඕගොල්ලෝ කියන ඔක්කොම මේ කොල්ලා කරන්න ඕනයි කියලා නීතියක් නැහැනේ රමණි. අනේ මේ දිලාන් මේ වත් එක මට කතා කරන්න තේරුමක් නැහැ. අනේ කතා නොකර ඉන්නකෝ. මරුනේ ආ පුතා. එතකොට ඉවරයිනේ. මොකද්ද මේ? Savage Sweet and the News Saha Infinity Ekama Vedikavaka Dialogue FM Derana Boomtown Julita Hatara Sikurada Sausa Hayesita Vihara Mahadevi Outdoor Arena Hidi Airtel api gena hitana ekama reload deka adama 880 tak reload karan තවදිතින් කල්පනා කර කර ඉඳලා වැඩක් නැහැ රදීෂ්. ඔයා ගෙදර යන්න. කමක් නැහැ. ඇත්තටම මම ගියාට කමක් නැද්ද? ඉතින් ඔයාට හැමතිස්සෙම මෙතනට වෙලා ඉන්න බැහැනේ. අමලතාවේ සෑහෙන කාලයකට පස්සේ. ඔයා එනකන් ඒගොල්ලෝ බලාගෙන නැති. ඒක නිසා යන්නකෝ. ගිහින් කතා කරලා එන්න. අනේ මන්දලේනේ මට යන්න හිතෙන්නෙම නෑනේ අප්පා. එහෙම ඉඳලා හරියන්නේ නෑනේ රදීෂ්. ඔයා කැමති වුණත් අකමැති වුණත් ඒ ඔයාගේ දෙමව්පියෝ. ඒගොල්ලන් අපිට අතාරින්න බැහැනේ. ඒගොල්ලන්ගේ දුක සැපහන එක ආවේ ඇයි කියලා බලන එක ළමයි විදිහට කරන්න ඕනේ.
අනේ මන්දලේනේ මට බයයි මම ඒගොල්ලොත් එක්ක ආපහු රණ්ඩු වෙයි කියලා මොකද ඒගොල්ලෝ කිසිම දවසක මම කියන දේ අහන්නේ නැහැ නේ ඔය කියන දේ ඇහුවත් නැතත් ඔය ඒගොල්ලෝ කියන දේට චුට්ටක් ඇහුම්කන් දීලා ඉන්නකෝ ඊට පස්සේ අපි බලමු මොකද වෙන්නේ කියලා අන්තිගිතේ මේ ඒගොල්ලන්ට ආපු ගමම්ම ඔයාට මොනවත් කරන්න කියලා තීරණයක් ගන්න කියන බල කරන්න බැහැනේ. දෙහිනි මම ගිහිල්ලා ඒගොල්ලොන්ව හම්බෙලා කතා කරා කියලා. වාගේ තේ කිසි අමනාපයක් නැහැ නේද? කොයි වෙලේකවත් නැහැ රදීෂ්. මං ඔයා එක්කවත් ඔයාගේ අම්මලා එක්කවත් කිසි තරහක් නැහැ. විශේෂයෙන්ම මං දෙමව්පියෙක් කිසිම විදිහකට තරහ වෙන්නේ නැහැ. ඒක නිසා ඔය මුකුත් හිතන්නේ නැතුව හිතේ සතුටින් ගෙදර ගිහිල්ලා ඒගොල්ලෝ හම්බෙලා එන්න. ආ ගෙදර ගිහින් මට කෝල් එකක් දෙන්න. හරිද? හ්ම්. ඔව් දී අනිවාර්යෙන්. මෙට්ටලුවේ ප්‍රමුඛයා ආපිකෝ මැට්‍රස් සැපනින්දට සැප මෙට්ට පුතේ කොහමද? දැන් හොඳයිනේ. අමාරුවක් නෑ නේද? එහෙම මොකද ලොකුට අමාරුවක් නෑ අම්මා. තුවාලෙ පොඩක් රිදෙනවා. අර මෙයා තමයි ඉතින්. හරි හරි. ඒක ටික දවසක් යනකොට හරියනවා. ඒවට ඉතින් බේත් හෙට් කරනවනේ. ඊට පස්සේ ඉතින් හොඳට ගුණ කෑම බීම ටික ගන්න ඕන. අන්තව ටිකකින් එන හොඳ කෑම හිකුත් හදාගන්න. මං ඊ පොලේ ගිහිලා කොහොම ඕනේ කරන බඩමුට්ටු ටික ගත්තා. අනේ හරි අම්මා. Thank you. වාගේ කෑම මතක් වෙද්දි දැන්වත් බඩගින එනවා. ඉන්නකෝ ඉන්නකෝ මං එන්න. අම්මා මේ ඒක නෙමේ මම නිකමට අහන්නේ. ඇයි මේ හැමම කලබලෙන් වගේ ඉන්නේ? ඔයාගෙත් ඒක තියෙනවා. අනුහස්ගේ අවන්තගේ ඇයි මේ හැමම කලබලෙන් වගේ ඉන්නේ? මොකක් හරි ප්‍රශ්නයක්ද? වෙඩින් එකේ මොකක් හරිවත් නෑ නෑ හිම මුකුත් ප්‍රශ්නයක් නෙවෙයි මේ වෙන ප්‍රශ්නයක් මේ ළඩ වෙලා ඉන්න වෙලාවල් වල ආටුව කියන්නත් බෑනේ අම්මා අනුස්ත මොකක්ද ප්‍රශ්නයක්ද නෑ නෑ ළමයෝ හිම දෙයක් නෙමෙයි මේ රවි මාමගේ ප්‍රශ්නයක් රවි මාමගේ ඇයි මොකද උනේ අනේ මන්ද ළමයෝ රවි මාමගේ මරණේ ඒක ගැන සැකයිලු. මොකදර මැච් ෆික්සින්ද මොනවද මන්ද ඕවා ඒව ගැන මොකද්ද ලොකු ප්‍රශ්න වගේක් තියෙනවලු ඕස්ට්‍රේලියාවේ. ඒක ගැන නිවුස් එක යනවලු ලොකුවට. පැමිණිල්ලකුත් තියෙනවලු. අනේ මන්ද ඇති. අපි මේක ගැන තමයි අතෙන්ට මෙතෙන්ට වෙවි කල්පනා කර කර කතා කර කර ඉන්නේ මොකද්ද කරන්න කියලා. අනේ අම්මා මම ඒ ගැන කිසිදයක් දැනන් හිටියේ නැහැ. ඔව් ඔයාගේ ඔපරේෂන් එක දවසේ තමයි අපිත් දැනගත්තේ. මෙහෙට ඕක ගැන අහන ජර්නලිස් කෙනෙකුත් ආවා. ඔය ආරාමිය ප්‍රශ්න අහද්දී අපේ අනුහස් ඇවිල්ලා ආරාමිය කියලා එයාව එලෝ ගත්තා. ඔය ජර්නලිස් තමයි ලෝක හැමතැනම පතුරවන්නේ. අනේ මන් දන්නේ නැහැ ළමයි අපිටත් වෙන දේවල්. මේ මිනිහට මැරිලවත් සැනසීමක් නැහැනේ. ඒකනේ අම්මා. හරි හරි. වයින්නකො අපි දැන් ආවහම ඕක ගැන කතා කරමු කේමීට හ්ම් හරි අම්මා කලබල වෙන්න එපා හොඳද අනුහස්ටත් කියන්න අපි හැමදේම විසඳගමු හ්ම් හරි හරි පුතේ මොනා වුණත් ඉතින් තමන්ගේ තාත්තගේ චරිතයට අරෝමියව කියatti පුතේ කේසයිද කියන්නකො රළු බුරළු උණුම පාරකට රුත්තු දෙන මෝටර් බයිසිකල් සහ ත්‍රිවිල් ටයර් රයිඩර් රෝසා කහට හොඳම කහට අඩුම මිලට හරි තමුසේ මේකට සම්බන්ධ නොවෙන්න පුළුවන් ඒ උනාට අයිසේ මේ ගැන ෆේක් නිවුස් හදලා
හැම තැනම පතුරන්නේ තමුසෙයි කියලා අපිට ආරංචි ආවිලා තියෙන මේනක. ඒක මං හොඳටම දන්නවා දැන්. මම හිතුවේ තාත්තා මේ ප්‍රශ්නේ කාටද විසඳගන්නේ? වැඩි නේද දවසට කල් දා ගන්න. බණික සවුත්තු කතා කියන්න බවන්ත. කන පල්නව්වේ. ගානක් නැහැ. යකෝ මගේ මනුස්සයගේ ලොකු පුතා. ගායසි වරෙන්කෝ ගිල ඔය කරපේක හොයන් ගිල මරලා දාන්නකෝ. ඒකනේ වෙන්න ඕනේ.